අයියෝ නුගසෙවනේ අපි ෆැෂන් ගැන ගොඩක් ලාට කතා බහ කරනවානේ කාන්තාවන්ගේ ෆැෂන් පිරිමින්ට විශේෂ වූ ෆැෂන් එතකොට ළමයින්ට බතික් සාරි සරම් අපි අද ටිකක් වෙනස් විදිහේ ෆැෂන් එකක් ගැන කතා කරන්න යනවා ෆැෂන් පැත්තට ගත්තොතින් ඒක එහෙම කතා කරන්නත් පුළුවන් මේක පුණ්‍ය කර්මයක් පින් කටිත්තක් කියලා ගත්තොතින් ඒක ඒ පැත්තට දාලා කතා කරන්නත් පුළුවන් වැඩක් හැබැයි මං කැමති මේක නිකන් මේ පුණ්‍ය කර්මයක් වගේම මේක ටිකක් වෙනස් විදිහේ ෆැෂන් එකක් විදිහට අරගෙන කතා බහ කරන්න මොකද මේක මේ අපි සාමාන්‍යයෙන් හිතන කෙනෙකුට වැඩිය ටිකක් විශාල කෙනෙකුට කරන ඇඳුම් නිර්මාණයක් මේ වැඩේ හරි ගෞරවණීයයි ඉතින් මේ ගැන කතා කරන්න අද දවසේදී අපිත් එක්ක මැදිරියට එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ඉනෝකා වාසනා පෙරේරා මහත්මිය අයිබෝවන් කියලා පටන් ගන්නවා මං කතා බහ මං තාම කිව්වේ නැහැ මොකද්ද මේ විශේෂ වැඩේ කියලා මේ එතුමිය නිර්මාණය කරන්නේ ඇත්තුන්ට අලි ඇත්තුන්ට ඇඳුම් සාමාන්‍යයෙන් කැලේ ඉන්න අලි ඇත්තුන්ට අපි ඇඳුම් නිර්මාණය කරන්නේ නැහැ නේ ඒ සඳහා විශේ෷ කර පෙරහැරේ දලදා පෙරහැරේ කරඬුව ගෙන එන සහ මේ දෑල ඇතුන්ට ඇඳුම් නිර්මාණයක් කරනවා කියන එක පුණ්‍ය කටයුත්තක් විදිහට තමයි බොහෝම අය සලකන්නේ සහ ඒක ගෞරවණීය කටයුත්තක් විදිහට සලකන්නේ. ඉතින් ඇතෙක් කරඬුව ගෙන එනවා කියනකොට මේ සාමාන්‍ය ඇතා ඉතාම ගෞරවණීය තත්ත්වයටත්පත් වෙනවා. එතකොට එවැනි කෙනෙකුට ඇඳුමක් ඇතෙකුට ඇඳුමක් නිර්මාණය කරන එක එවැනි වූ සමාන පින් කටයුත්තක්. ඉතින් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ වියදමෙන් ඒ කටයුත්ත කරන කෙනෙක් තමයි අය. අය වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්. මට මුලින්ම ආනේ හිතෙන්නේ කොහොතනද ඔබ බීජේ ඔලුවට ආවේ මම මේ මැතෙකුට මේ විශේෂයෙන්ම මේ පෙරහැරේ ගමන් කරන ඇතෙකුට ඇඳුමක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඔව් මම ඉස්සෙල්ලම නూరు පෙරහැර බලන්න ගියේ 2018 අවුරුද්දේ. එතකොට පෙරහැර බලද්දී අර අලි ලස්සන ඇඳුම් ඇඳගෙන යනකොට මට හිතුණා ඇඳුමක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඒක තමයි ඉස්සෙල්ලාම ඔලුවට ආවේ එතනින් තමයි. ඊට පස්සේ මේ විෂ්ණු දේවාලයෙන් කතා කරලා මේ මම ඉස්සෙල්ලාම විෂ්ණු දේවාලය තමයි ඇඳුම් නිර්මාණය කළේ. මේ ඒගොල්ලෝ නිර්මාණය කරපුවාම ඊට පස්සේ ඒක මම 2019 ජනවාරි 30 වෙනිදා තමයි විෂ්ණු දේවාලයට ඇඳුම් බාර දුන්නේ. ඊට පස්සේ එතනින් මාව මේ දල්දා මාලිගාවට යොමු කළා. ඉස්සෙල්ලාම මට ප්‍රදීප් මියනපලව මහතා වඳුන්වලා දුන්නා. ඒ මහතා මාව දියවඩන නිර්මිත මාලකට එකගෙන ගියා. දැන් මේ වෙනකොට මේ ඇසල අපි දකින්න ඔබතුමිය ඇඳුම් නිර්මාණය කරන හැටි. මේ මේසර එකක් කලින් සැර එකක් වෙන්න ඕනේ. ඔව් ඒක 2022. ආහා. නිර්මාණය කරන නිර්මාණය. දැන් ඇතෙකුට ඇඳුමක් නිර්මාණය කරනවා කිව්වම දෙයි හාමුදුරුනේ මේක ලේසිපස්සු කඩෙන්දන් නෙවෙයිනේ. රෙදි කොච්චරක් විතර වෙන වෙනවද? ඔව් ඇත්තු තුන් දෙනාටම 60 පල්ල රෙද්දෙන්නම් උඩ රෙද්ද යනවා යාර 25 75 තුන් දෙනාටම ලයිනින් එකටත් යනවා යාර 75. තුන් දෙනාටම මොන වගේ රෙද්දද ගන්නෙ සෙටින් වගේ එකක්ද ඕ සෙටින් වෙල්වට් ගන්න පුළුවන් සෙටින් ගන්න පුළුවන් මං මන්නම් ගොඩක් කලාර සෙටින් තමයි ගන්නෙ ලොකු වීදමක් නේද ඒ වීදමක් යන විතර ඔය යටට අමුරිදි දානවා ලයිනින් එකට අමුරිදි දානවා ඉතින් නිර්මාණ නම් වෙනස් වෙනවා එක එක විදිහට ඉතින් මට ඒ කියන්නේ ඒ සිංහල මෝස්තර අනුව ඒ කියන්නේ ඒවට ගැළපෙන විදිහ තමයි නිර්මාණත් යොදා ගන්නෙ ඒක මට ඕන විදිහට දැන් අපි ඇත්තට මම දැක්ක විශේෂත්වයක් තමයි වාසනා මහත්මියගේ ඒ හරි සියුම් නිර්මාණ කරන්නේ සාමාන්‍යයෙන් අපි ඔය අත්පන්තියේ අපි ඇඳුම් දකින්න පෙරහැරවල ලැතුන්ගේ දකින්න ඇඳුම් වල තියෙන රළු ස්වභාවයට වැඩිය හරි නිකම් බ්‍රයිඩල් එකක් කරන විදිහට හරි සියුම්මට මේ ඩිසයින්ස් අපි දකිනවා ඕ ඒ කියන්නේ මට මම බ්‍රයිඩල් කරන හින්දා ගොඩක් බ්‍රයිඩල් සාරිස් කරනවානේ ගොඩක් වෙලාවට මට හැම වෙලෙම අලි ඇඳුමටත් ඒ වගේ ඒ පැත්තට තමයි යවෙන්නේ කියන්නේ සියුම් විදිහට තමයි යවෙන්නේ ගොඩක්ම දැන් අවුරුදු 4ක් දැන්ට කරලා තියෙනවා ඒ හතරෙම මේ සියුම් නිර්මාණ තමයි ගොඩක් දුරට යවෙන්නේ ගොඩක් අය ටික ලොකු ලොකු ඩිසයින් නම් යවෙන්නේ නැහැ දැන් මේ අවුරුද්දෙත් එහෙම තමයි මේ අවුරුද්දෙත් විශේෂිත වූ නිර්මාණයක් තමයි කරන්නේ හැමදාම වගේ සුදු ඇඳුමනේ යන්නේ එතකොට මේ එකම වර්ණයකින් තමයි මේ සැරේ යන්නේ එකම වර්ණයකින් වර්ණ ප්‍රභේද 10ක් විතර තියෙනවා ඒකෙන් සමන්නේ ඇඳු රෙද්ද ගන්නෙ සුදු පාටින්නේ සුදු හැම අවුරුද්දෙම පළවෙනි කුඹල් හින්දා සුදු රෙද්ද තමයි යන්නේ සුදු දැන් අවුරුදු 4ම මේ පළවෙනි කුඹල් පෙරහැරේ හා මේ කරඬුවගෙන යන හස්තිරාජයා සහ දෑල ඇතුන් දෙදෙනාටම ඇඳුම් නිර්මාණය කරන්නේ ඒ ඇතුන් තුන් දෙනාටම ඔබ ඔව් කරඬුව අඩම්බන මංගල හස්තිරාජයටයි දෑල යන ඇතු දෙන්නටයි පළවෙනි කුඹල් පෙරහැරේ මම නිර්මාණය කරන්නේ අනිත් ඒවා 21 වෙනිදා අගෝස්තු මාසේ පටන් ගන්නවා නේද අගෝස්තු 21 තමයි පළවෙනි කුඹල් පටන් ගන්නෙ එතකොට මේ සැරේ මොන වගේ නිර්මාණයක්ද කරන්නේ ඔව් මේ සැරේ නිර්මාණයත් විශේෂයි ඒ කියන්නේ කවුරුත් කරලා නැති නිර්මාණයක් වර්ණයත් එහෙමයි අපි මේ පරණ ඔබතුමිය කරපු නිර්මාණ තමයි දකින්නේ මේ ඔ මේ 2019 අවුරුද්දේ කරපු නිර්මාණය ඒක 2019 අවුරුද්දේක මේ ඒ 2019 එකමයි 73 දෙනාගෙම දැක්කේ ඔව් මේ වඩම්මන කරුණු වඩම්මන ඇතාගේ ඇඳුන් කට්ටලේ තමයි පේන්නේ
ඒත් ඒකමයි 2019 අවුරුද්ද දැන් අර මං කිව්ව කාරණා පැහැදිලි වෙනවා ඉතින් හරි සිවුම් බොහොම ලස්සන නිර්මාණ තමයි කරන්නේ ඕක මං හිතන්නේ ලොකු කාලයක් යනවා ඉනෝකද කියන්නේ වාසන වාසන මාත්මි මේ මොකද ප්‍රමාණය විශාලයි වගේම නිර්මාණයත් හරිම සිවුම්නේ ඔබගේ එතකොට දැන් මේ පූජා කරන අවස්ථාව නේද පූජා කරන අවස්ථාව 2019 එතකොට කාලයක් යනවා කියන්නේ මම සැලොන් එකට යන්න ඕනේනේ. ඔව්. එතකොට මට මාස 10 කතර කාලයක් යනවා. මම පාන්දර නැගිලා තමයි මේක කරන්නේ. දවල් වල ගොඩක් කෙරෙනවා අඩුයි. හැබැයි දැන් නම් මේ වෙලාවේ දැන් 2020 මේ තුනේ මේ අවුරුද්දේකට දැන් නම් සැලොන් එකේ කරන ඉඩ තියෙන ලාට එතනත් කරනවා, ගෙදරත් කරනවා. ඉතින් දැන් ගොඩක්ම මේ වෙලාවේ ගොඩක් කාර්යබහුලයි, වැඩ වැඩි. අගෝස්තු 21 පෙරහැර යන්නේ ඊට කලින් පූජා කරන්න ඕනේනේ. එතකොට ටග් ගාලා කරන්න ඕන තව තියෙනවා ගොඩක් කරන්න. දැන් මම දැක්ක විශේෂත්වයක් තමයි අපිට විෂුවල් දකින්නත් පුළුවන් වෙයි. එක එක අවුරුද්දට එක එක දැන් මේ මේ හැඩ ගන්න වෙන වර්ණ වෙනස් කරනවා. බේස් එක ඇඳුමේ සුදු පාට වුණාට ලස්සන රතු පාට, රෝස පාට එක එක විදිහේ අපි දකිනවා. දැන් ඔබ දකිනවා ඒ ඔව් ඒ කියන්නේ ඩිසයින් උත් මම වෙනස් කරනවා. ඒ කියන්නේ මහාන ක්‍රමෙත් මම වෙනස් කරනවා. ඒ කියන්නේ දැන් මේ අවුරුද්ද යන්නේ තනිකරම peint එකෙන් කරන නිර්මාණයක්. තනිකරම fabric paints වලින් තමයි මේ අවුරුද්ද. අතින් අඳින්නේ. ඔබට පුළුවන් ද ඒක? ඔව් පුළුවන්. ඒ කියන්නේ පුළුවන් කියන්නේ මම ඒක ඒ ඩිසයින් ගන්න මාලිගාවේ දැන් මේ සැරේ ඔක්කොම ගල් ගැටයන් වල තියෙන ඩිසයින් තමයි ගන්නෙ. මම ෆොටෝ ගහගෙන ඇවිල්ලා මම මේ තැනට ඒ ඒ ගැලපෙන විදියට විශාල කරලා අඳිනවා ඔක්කොම. දැන් අපි දකින්න ඕන ලයිට් පත්තු වෙනවා, දිලිසෙනවා, වීදුරු තියෙනවා. ඔයවත් ඔබතුමියම ඒ දේවත් හදන්න ඕනේ නේද? නෑ ලයිට් ඒගොල්ලෝ සෙට් කරනවා. දැන් අනිත් ඒවා සේරම මම දැන් මම අර මිරර්ස් කියලා තියෙන ඒවා ගොඩක් අල්ලනවා. කිලෝ 10ක් විතර යන ඇඳුම් තුනටම ඒකෙන් ලස්සනයි ලයිට් වදිනකොට ඒක අමුතුම ලස්සනක් එනවා. ඒකට ඉතින් ඒ වගේ අලුත්ම ඩිසයින් තමයි මම කරන්නේ වෙනස්ම ඩිසයින්. දැන් ඔය දකින්නෙත් ඒ 2020 අවුරුද්දේ. හා දැන් නිර්මාණය කරාට පස්සේ ඔච්චර නවල පොඩියට ගන්න පුළුවන් ද රෙද්ද? ඒ රෙද්ද නෙමේ නෙත්ති මාලේ අර හොඬ වලට දාන කොටස මත නෙත්ති මාලේ කියන්නේ මේක මහල් මුට්ටියක් වගේ ලොකුට එනවා. ඒක ඇඳුම දැන් කී දෙනෙක් විතර මේ වැඩේට උදව් වෙනවද? ඔව් දැන් මම තමයි ගොඩක් ප්‍රධාන වශයෙන්ම ඔක්කොම නිර්මාණය කරන්නේ මම. අලවන්නේ මැෂින් එකේ මහණේවා. මගේ නෑනයි මගේ පාසල් මිතුරියගේ තමයි වැඩි හරියක්ම අතේ මහණේවලට උදව් වෙන්නේ. ඒ දෙන්න ඉතින් ගොඩක් දැන් ওই සීක්වෙන්ස් සලෝන වල ගැලවෙනවනේ. එතකොට මේ දකින්නේ මේ පරණේ වැඩි 2021. හරිම සියුම් නිර්මාණ ඔබ තෝරගන්න තියෙන්නේ. ඉතින් ඒක ලේසි නෑ මේ වගේ දෙයක් නිර්මාණය කරන්න නේද? ඔව් දැන් ඕකේ දැන් අර සීක්වෙන්ස් එහෙම අලවලා තියෙනවනේ. ඒවා දැන් ඔය ඩිසයින් එකත් රෙද්දට අලවනවනේ. අලවල බෑ. ඒක ගැලවෙනවනේ. ගැලියට දාන හින්දා ඊට පස්සේ ඔක්කොම අතේ මහන්න ඕනේ. ඉතින් මගේ නෑනයි මේ මගේ අර යාළුවෙන් ගොඩක්ම ඒ දෙන්න තමයි කරන්නේ. අනිත් සේරම මැෂින් එකේ මහන්නේ නිර්මාණ මම කරන්නේ. දැන් සමහරු කියනවා මේ වාසනා මහත්මියගේ මේ නිර්මාණත් එක්ක මේ ඇතුන්ගේ ඇඳුම් නිර්මාණයේ කලාවට යම් කිසි වෙනත් හැඩයක් සහ ඒකට වටිනාකමක් ආවා කියන කාරණේ. ඒ කියන්නේ මොකද හිතන්නේ? ඔව් ඇත්තටම මාලිගාවෙන් ඒක මට කියලා තියෙනවානේ. ඒ කියන්නේ මගේ වෙනස්ම හින්දා මාලිගාවෙන් කියලා තියෙන ඉතින් ඒ කියන්නේ මන් දුන්නාට පස්සේ තමයි මේ අනිත් අයට ඇත්තටම පූජා කරන්න ආසයි තුනේ කියලා කියලා තියෙනවා. මොකද මම ගණිද්දී කුඹල් පහේ මැඳුනොයි රන්දෝලි එක දෙක ඇඳුම් හතම තිබුණා. මම ඉතින් කල්පනා කරලා කරලා මොකද්ද ගන්නෙ කියලා මට කිව්වා සුදු ඇඳුම් අඩුයි මේ සුදු ඇඳුම් දෙන්න කියලා. විදුලි බලේ පොඩි ඒ දන්නේ නැද්ද ඉතින් හදිසි බිඳ වැටීමක් සිද්ධ වුණා. අපි කතා බහ අතරි අපි සිද්ධ කරගෙන යනවා. සුදු ඇඳුම් අඩුයි මේ පුළුවන් නම් කුඹල් එකට ඇඳුමක් දෙන්න කියලා ඇඳුම් දෙන්න කිව්වා. මම ඉතින් එහිඳ මේ එක්ක කුඹල් පෙරහැර කියන්නේ පළවෙනි කුඹල් එක කියන්නේ ආශිර්වාද පෙරහැර. ඒ කියන්නේ ලෙඩ උණ අය, පොඩි අය, වයසකයි, බබාලා හම්බෙන අය එහෙම බලන පෙරහැර. ඉතින් ඒක හොඳයිනේ කියලා එහෙම කිව්වා. ඒ කියන්නේ නැත්පන්ති බාර ප්‍රදීප් මීන කලාව මහත තමයි මේ ගොඩක්ම මේ මට මේකට උදව් කළේ. ඉතින් මේ ඊට පස්සේ යා කිව්වා එහෙම ඉතින් මම ඒක බාරගත්තා. දැන් එහෙම නියමයක් තියෙනවද හැම අවුරුද්දම මේ ඇඳුමක් නිර්මාණය කරන්න ඕනේ කියලා? එහෙම නියමයක් නෑ. අපි කැමති නම් දෙනවා. එහෙම මාලිගාවෙන් බර කරන්නේ නැහැ එහෙම. අපි ඉතින් කැමති ආසයි. දැන් මේකට ලুকু වේදමක් යනවා ඇති නේ. මේක තනියම ඔබතුමිය දරාගන්නේ නේද? ඔව් තනියම තමයි මුලදී කියන්නේ තනියම තමයි දැන්ටත් වැඩි හරියක් මම වීදම් කරන්නේ. ඉතින් මගේ යාළුව එහෙම දැන් ඒගොල්ලන්ට ආසයි. ඉතින් මේ ඒගොල්ලන්ට ඉතින් මහන්න බෑනේ. ඒකින්ද මට සොලු කියන ප්‍රමාණයක ලැබෙනවා. ඉතින් වැඩි හරිය මගෙන් යන්නේ. දැන් අවසන් රන්දෝලි පෙරහැරට එහෙම ඇඳුමක් නිර්මාණය කරන්න එහෙම ආසාවක් බලාපොරොත්තුවක් එහෙම තියෙනවද? ඕ ආසාවක් තියෙනවා. ඒක ඉතින් අර ගත්තා ඉන්නවනේ. එහෙම කාලයක් තිස්සේ. ඕ ඒ කියන්නේ මට මං දැන් දිගටම පළවෙනි කුඹල් එක දෙනවා. ඒක ඇත්තරම ඒක මේ මං ආසයි සුදු එකේ නිර්මාණය කරන්න ලේසි. ගොඩක්ම අර අනිත් පාට ඇඳුම් ගන්නවට වැඩිය සුදු පසුබිමේ
ඕනම පාටකින් නිර්මාණයක් කරන්න ලේසි. පේනවනේ ලස්සනට. ගොඩක් මට ඉතින් අර බ්‍රයිඩල් සාරි එකක් තමයි ඔළුවට එන්නේ දැන් මේකක් නිර්මාණය කරන්න. ඇත්ත දැක්කමත් මනමාලියක් වගේ අපි. මොකද නිර්මාණත් ඒ විදිහටම තමයි අර කොච්චර ටිකක් අර ලොකු එකක් කරනවා කියලා හිතුවත් අර අන්තිම ඉවර වෙද්දී ඒක සෙවුම් එකක් තමයි අන්තිමට එන්නේ. මම දැක්ක ගමනුත් එහෙම මේසරේ කවුද මොඩල් කියලා. ඔව් ගොඩක් වෙලාවට කලින් කුඹල් යන්නේ මාලිගාවේ අර අත්පන්ති නායක ඉන්දිරාජා. ගොඩක් වෙලාවට එයා යන්නේ නැත්තම් සමහරලාට දැන් කතරගම වාසනා. යනවා ඒ වගේ දන්නේ නැහැ ඉතින් මොකක්ද වාසනා එයත් කතරගමින් එක්ක වාදියත් වාසනා හා හා දැන් මේ අලියට ඕන ඇඳුමක් අන්දන හැටි අපි දකින්නේ බලන්න ඕනේ නැදුංගම රාජාට ඔ 2021 යන්දෙව්වේ නැදුංගම රාජහස්තියාර 2021 ඒ අවුරුද්දේ නැදුංගම රාජා වැඩි හරියක් මැද්ද මගේ ඇඳුම් පළවෙනි කුඹල් පෙරහැර පහක් තියෙනවා හතරගම මගේ ඇඳුම් තමයි යන්නේ මං හිතන්නේ එතකොට මේක දැන් අඳිනකොට ඒගොල්ලෝ නිතරම ඇඳුම් ඇඳගෙන ඉන්න අය නෙවෙයිනේ අපහසුවක් නොවන විදිහට නිර්මාණය කරන්න ඕනේ ඔව් ඇතුලේ අර අමුරෙද්දනේ තියෙන්නේ ඒ කියන්නේ මේ එහෙම එහෙම දැන් අපි මොන හරි ඇනෙන්ද එහෙම මුකුත් නැහැ නේ ඔක්කොම අර ලයිනින් කරන හින්දා ඒකින්ද ඒවලට අපහසුාවක් නැහැ හරිමලා සුන්දර හස්ති රාජෙක් නැඳුම් කිම යතාට මේ අඳවන්දන විදිය තමයි අපිට බලා ගන්න ඒකත් තේච්චර ලේසි පාසු කටහිටක් නෙමෙයි මං හිතන්නේ මේ බරයිනේ ඒ කියන්නේ දැන් ඔය netti male කොටස හොඳ වලට දාන්න කොටස අඩි 9ක් දිගයි අඩි 5ක් පළලයි බඩ පැත්තකට වැටෙන රෙද්දක් අඩි 9යි 10යි 10ක් පළල් එක පැත්තක් ඉතින් උස්සන්න බෑ අමාරුයි මහනකොටත් අමාරුයි බරයිනේ ඒක තමයි ඉතින් කවුරු හරි අල්ලගෙන ඉන්න ඕනේ මැද මූට්ටු දෙක ගහනකොට ඉතින් පොඩ්ඩක් කවුරු හරි සපෝට් එකක් දෙන්න ඕනේ නැත්නම් වැටෙනවා මහන්ඩ අමාරුයි දැන් ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට ඔබට මේ කියන්නේ ගෞරව නාම ගොඩක් ලැබිලා තියෙනවා මේ වෙනකොට ඔව් මට ගෞරව නාමයක් ලැබුණා 2022 අප්‍රේල් 5 වෙනිදා රූපලාවන්‍ය පද්ම විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්නේ කියන එක ඒ කියන්නේ දැන් ඇත්තඳුන් ලංකාවේ ඇත්තඳුන් නිර්මාණය කළ පූජ කරන ප්‍රථම සහ එකම රූපලාවන්‍ය ශිල්පිනිය මම කවුරුවත්ම නැහැ මේ වෙනකන් ඊට අමතර තව ගෞරව නාමයේ විදිහට හම්බෙලා තියෙනවනේ කීපයක්ම ගෞරව නාම ඒක විතරයි අනිත් ඒවා මට තියෙන NVQ level 4 bridal ඒ වගේ ඒ ටික තියෙන්නේ ගෞරව නාම ඒක තමයි මේ දේශමාන්නේ දැන් මේ මෙතනින් එහාට තවත් යම් කිසි අදහසක් දෙනවද බලාපොරොත්තු වෙන ඉස්සරහට මම මේ වගේ මේක ලොකු බලාපොරොත්තුක් ඉෂ්ට වීමක්නේ ඒ ඇඳුම නිර්මාණය කිරීම සහ ඒක මංගල මේ වගේ හස්ති රාජයෙක් කියන්නේ පෙරහැරේ කරඩුව ගෙනියන එහෙම හස්ති රාජයෙකුට ඒක ගෞරවණීය අවස්ථාවක් මං හිතන්නේ මගේ පෙර පිනකට ලැබුණ අවස්ථාවක් කියලා තමයි මං හිතන්නේ ඉතින් මම සල්ලි වලට මහන්නේ නැහැ කියන්නේ ඕඩර්ස් වලට මම මහන්නේ නැහැ පූජා කරන්න විතරයි මහන්නේ මේ මම දවල් පෙරහැර කරන සසංකාල විසදිරි සූර්යයට මම අලියඳුම් මහන්න කියලා දීලා තියෙනවා ඒ කියන්නේ ඔක්කොම මිමි සටහන් දීලා අන්තිම නිමා වෙනකම්ම යාට මහාන විදිය කියලා දීලා තිනවා. ඇත්තටම ඒක මට ලොකු සතුටක් වගේම මට ඒක ගෞරවයක් ඇඳුම් මම මහන්න ඇත්තටම කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් දුර්ලභයි මේ අවස්ථාව. මොකද මේ ඒ කියන්නේ මහාන කියලා දෙන්න තමාරුයි ඒක. ඒක තමයි දැන් මම බැලුවේ අපි දැන් 60ක් මහන්න නම් සාරියක් මහන්න ඕකට බ්ලොග්ස් තියෙනවා. මෙහෙම දැන් අලියඳුමක් මහන්න ඒක දන්නේ මහානාය මේ විතරයිනේ. ඕක කර්මාන්තයක් විදිහට කරනවා නෙවෙයිනේ. ඒක ඉතාම සීමිත ප්‍රමාණයක් නේ. ඒක සම්ප්‍රදායිකව කරගෙන යන දෙයක්නේ. එතකොට ඔබ කොහොමද ඒක ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තේ කියන්නේ මම ඉගෙන ගත්තේ නැහැ. දැන් අර විෂ්ණු දේවාලට ඉස්සෙල්ලම දුන්නානේ. එතකොට මම ගිහිල්ලා මේ මෙෂර්මන්ට්ස් ගන්න කොළ අරන් ගියාම දිගෑරියන ඇලියඳුම ඇත්තටම මට බය හිතුණා. ඒ කියන්නේ ඒ තරම් ලොකුයි. ඒ කියන්නේ අඩි 10යි 10යි අඩි කොහොම හරි ඔක්කොම එලනවා අඩි 24ක් විතර දිගට එනවා ඒ පළු දෙකම. ඉතින් එතනත් මෙෂර්මන්ට්ස් ගත්තා ඊට පස්සේ මට විෂ්ණු දේවාලයෙන් ඇඳුමක් දුන්නා ගෙදර ගිහින්ද. මේ ඒතර ඒක බාද දුන්නා ඊපස්සේ ඊට පස්සේ මාලිගාවෙනුත් ඇඳුම් දෙකක් දුන්නා. දෑල ඇඳුමයි වඩම්ම නැත්ඳුමයි. ඉතින් ඒක අර මම කවුරුත් මං කාගෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. ඒක බලාගෙන තමයි කළේ. ඒ කියන්නේ මෙෂර්මන්ට්ස් ඒක බලාගෙන මං හැදුවා. මං හදාගෙන ඒ විදිහට තමයි කළේ. ඒ කියන්නේ කලින් අයගෙන් මම අර ගත්තා ඒගොල්ලන්ගේ ඒක ඩිසයින් එහෙම මම ඒව අවබෝධයට ගත්තා මෙහෙමයි කියලා කලින් පෙරහැරවල වල බලලා ඒ වගේ ප්‍රවීණගේ තදානි මහත් එහෙම යා ප්‍රවීණ කෙනෙක්නේ සාගරිකා තිරිමාන්න මහත්මිය ඒගොල්ලන්ගෙන් මම අදහස් අරගෙන දැන් මගේම විදිහකට මේ මම නිර්මාණ කැමති අලුත්ම නිර්මාණයක් කරන්න. ඒ කියන්නේ කවුරුත් කරන්නේ. ඒක නිදහස තියනවාද දැන් සාමාන්‍යයෙන් අපි දගෙනවා මේ වගේ සාම්ප්‍රදායික සංස්කෘතික ඇත්තටම පෙරහැරක් කියලා කියන්නේ ලංකාවේ අපේ මේ බෞද්ධ සංස්කෘතියත් එක්ක ඉන්න මහා සංස්කෘතික මංගල්‍යයක්නේ. ඔබට කැමති විදිහට ඔබේ නිර්මාණ කරගෙන යන නිදහස තියෙනවද? ඔව් කැමති විදිහට කියන්නේ ඉතින් අපි ගන්නේ මේ සම්බන්ධව දේවල්නේ බෞද්ධ ආගමට ගොඩ තියෙනවනේ දැන් සිංහල චිත්‍රවල ගොඩක් ಜಾති තියෙනවනේ ගන්න. ඉතින් ඒව තමයි ගන්නෙ නිකන් වෙන ඒ වලට අදාළ නැතිව ගන්න නැහැ. ඉතින් දැන් දල්දා මාලිගාව ගත්තත් අපිට සෑහෙන්න තියෙන අවුරුදු ගානකට අලියඳු මම මහන්න ඩිසයින් තියෙනවනේ හැමතැනම. දැන් 2019 මම ගත්ත ඩිසයින් තනිකරම ගල් කැටයන් වල ඒව අර සඳගල ළඟ නගින තියෙනවනේ ගල්පඩි ඒවල මේ ෆොටෝස් ගහගෙන එල තමයි 2019 ඇඳුමේ
මම ඒක නිර්මාණය කළේ. දැන් මේ සැරේ එකත් මේ කියන්නේ 2000 දැන් 23 දාන එක අර ඒක ඒක කවුරු හරි දැකපු නැති නිර්මාණ තියෙන. ඒ කියන්නේ මාලිගාවේ පවා සමහරේ නිර්මාණ දැකලා නැති අය තියෙනවා. ඒ කියන්නේ මේ කණුවල තියෙන ගල් කණුවල ඒ කැටයන් අර අපි සමහ ගොඩක් වෙලාට දකින්නේ පොදු ඒවානේ ඒක හැමෝම දානේවනේ දැන් අපි ගමු හංස පුට්ටුව ওই වගේ තියෙනවනේ අර බේරුන්න පක්ෂිය ඒ වගේ ඒවානේ දැන් මේක වෙනස් මන් දාපු ඒවා ඒ මන් හොයලා ගිහිල්ලා දැන් ඒක දැන් මන් දාන එක කියන්න බෑනේ දැන් මේ ඉස්සරහට එන එක ඒකෙන් දෙවිලටම බලමු ඒක ඒ කියන්නේ ඒවා ඒ ඔක්කොම ඩිසයින් වෙනස් කවුරුන්ම මේ තාක්කල් නොදාපු නිර්මාණ තියෙනවා දැන් සාමාන්‍යයෙන් අතින් ඇඳලා විතරක් මේක බැහැනේ එතකොට ඇඳපු චිත්‍රයක් වගේ වෙනවනේ ඒකට උඩින් අපිට සීක්වෙන්ස් දාලා තව තව දේවල් එකතු කරලා මේ සියලු දේවල් කරන්න ඕනේ ඔව් ඒක සීක්වෙන්ස් එනවා මිරර්ස් එනවා එතකොට අවසන් නිමාව ලස්සනට එනවා ලස්සනට තියෙනවා මේ දැන් ඕක දැන් රුබලාවනේ ශිල්පිනියක් විදිහට ඔබතුමියට ලොකු කාලයකුත් නැහැනේ දැන් කිව්ව පාන්දර දිගට විතර හැරලා මේ කටයුත්ත කරන්න කියලා නේද දැන් එකට නේද මේ දවස්වල එකට නැගිටින්නේ වෙලා මදි නැත්තම් දැන් ඕක දැන් ඔබගේ වෘත්තියට ඕක කොහොමද සම්බන්ධ වෙන්නේ දැන් ඇත් නැදු නිර්මාණය කරනවා කියුවාම දැන් ඔබගේ වෘත්තිය රූපලාවණ ශිල්පිනියක්නේ ඒකට ඒ කොහොමද ඔය දෙක සම්බන්ධ වෙන්නේ එහෙම සම්බන්ධ වීමක් නෙමෙයි තියෙන්නේ ඒකට ගොඩක් අය මට අර පිළිගැනීම තියෙනවා ඒ කියන්නේ ඒ දෙක වෙනස් පැත්තක වෙනස්ම දෙකක්නේ එතකොට ඒ කියන්නේ මිනිසුන්ට ඒකට හරි ආසයි ඒගොල්ලෝ ඒ කියන්නේ කවුරුත් කරන අය නැහැනේ ගොඩක් ඒකින්දා මේ ඒගොල්ලෝ අර මර මට ගරු කිරීමක් වගේ තියෙනවා තැනකට ගිහාම ඒගොල්ලෝ හරි ආසයි. හැමතැනම දකින්න නැහැනේ බියුටිෂියන් ලා සාමාන්‍යයෙන් ඔය කරන්නේ. අනිවාර්යයෙන් ඒක තමයි. දැන් මේක මම අර කලින් සඳහන් කරා වගේ මේක පුණ්‍ය කර්තව්‍යයක් විදිහට නෙවෙයි මේ කරන්නේ. දැන් අවුරුදු 4ක් තිස්සේ කරගෙන එනවා. ඔව් මේ පස්සේ නේ අවුරුදු. දැන් මේ කොච්චර කාලයක් දැන් කරගෙන යන්න අදහසක් තියෙනවද? ඉතින් මට පුළුවන් කියලා හිතේ. හිතෙනකම් කරනවා ඉතින්. ඒ කියන්නේ මාලිගා වුණත් කැමති නැහැ දැන් මම ඒ කියන්නේ දැන් මං කිව්වම ඒගොල්ලෝ කියන්නේ දිගටම කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මොකද මගේ අර ඇත්තටම වෙනස් හින්දා ඒක තේරෙනවා. ටක් ගාලා අනිත් ඒවත් එක්ක බලද්දි මේක වෙනස් කියලා තේරෙනවා. ඒක අපිටත් තේරෙනවා. ඇත්තට මම දැන් මම ගොඩක් දැක්කා ඒ කරපු නිර්මාණ ඒ හැම නිර්මාණයක්ම හරිම සියුම් විදියට එතුමගේ අතෙන් සහ කීප දෙනෙක්ගේ උදව්වෙන් මේක කරලා තිනවා. හරිම සුන්දරයි. ඉතින් ඒ ඔබ බලාපොරොත්තු වෙන ඒක පුණ්‍ය කටයුත්තක් කියලා ඒ පින්සිතින් කරන ඒ කටයුත්ත සාර්ථක වෙන්න තවත් ඉදිරියට මෙවැනි ආස කරන කටයුත්තන්නේ මේකේ කටයුත්ත සාර්ථක වෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඉනෝක වාසනා පෙරේර මහත්මියට මම කියනවා. ඉතින් දුරකථන අංකය සඳහන් කරමු කාට කියන්න ඕනේ මට ස්තුති කරන්න ඕනේ මට මේ අවස්ථාව ලබා දුන්න විෂ්ණු දේවාලේ අනුරුද්ධ ලේකම් මේ අනුරුද්ධ බණ්ඩාර ලේකම් මහත්මයා ඒ ඔහු තමයි මාව ප්‍රදීප් මියන පලා මහත්මයාට හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ ඒ මහත්මයා තමයි මාව දීවඩෙන් නිලමෙතුමා ළඟට එක්කන් ගියේ. ඒ ස්තුතිවන්ත වෙනවා දීවඩෙන් නිලමෙතුමාට. ඒ වගේම මේ ප්‍රදීප් මියන පලාව ලක්ෂ්මන් මුන්සිංහ ඒ කට්ටිය ඇතුළු සියලුම දල්දා මාලිගාවේ කාර්ය මණ්ඩලයට මට උදව් කරන හැමෝටම මාධ්‍යංශයේ ඔක්කොටම ඒ වගේම මට මේ ඇඳුම මහන්ඳ හැම වෙලෙම උදව් කරන හැමෝටම මහත්මයා දුව ඒ දින ගොඩක් උදව් කරනවා. ඉතින් ඒ වගේ හැමෝටම මගේ යාළුවෝ මගේ නෑනා ඉතින් ගොඩක් මගේ නෑනා තමයි ගොඩක්ම කරන්නේ අතේ මහනේවා ස්තුතිවන්ත වෙන ඔක්කොටම උදව් කරන හැමෝටම ස්තුතිවන්ත. ඒ වගේමයි මේ පින් බලෙන් ඔබතුමිය පිනක් විදිහට මේක කරන්නේ ඉතින් සිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඔබත් මේ ස්තුති නුගස වෙන මැදිරියට ස්තුති. ඒ වගේම ස්තුති කරන ධම්මික ඩේවිඩ් මහත්මියටයි මට මේ අවස්ථාව ලබා දුන්නට මේ හැමෝටම ස්තුතිවන්ත. ඔයාලට ඔක්කොටම ස්තුතිවන්ත. හරි බොහොමත්ම ස්තුති.